සංවිලා ප්‍රථම වතාවට සමීක්ෂණ බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ ඉඳන් මුණගැහෙන අවස්ථාවේදී මැතිවරණයේ මෙහෙයුම සම්බන්ධයෙන් බාරව ප්‍රදානයක් වශයෙන් කටයුතු කරපු මට ඔබතුමාලා වෙනුවෙන් මුලින්ම ස්තුතියක් ප්‍රකාශ කරන්නට ඕනේ අපිට පහුගිය කාලේ ලබා දීපු සහයෝගය සම්බන්ධයෙන්. ඒ වගේ මුලින්ම ආරම්භයේදීම රටේ වත්මන් ජනාධිපතිතුමාටත් ඒ වගේ අගමැතිතුමාටත් ඔවුන් ලැබූ විශේෂ ජයග්‍රහණය සම්බන්ධයෙන් සුබපතන්නට අපි ගුණමකු වෙන්නේ අපි සුබපතනවා ඔවුන්ට මේ ලබා දීපු ජයග්‍රහණය රට සේවයක් කරන්න සම්පූර්ණ ශක්තිය ලැබෙන්න කියලා අපි මුලින්ම ඉස්සෙල්ලාම ස්තුති සහ ඔවුන්ට අපේ සුභාශිංසනය පිරිනමන්නට සූදානම්. මුලින්ම අපි දැන් කියනවනේ දැන් අගමැති කෙනෙක් මේ රටේ පත් වෙලා ඉවරයි. ඒතර අගමැතිතුමා පත් වුණා බදාදර අපිට ආරංචි මේ රටේ කැබිනට්ුවක් පිහිටනවා කියලා. ඒතර අපිට මේ වෙලාවේදී කියන්නට තියෙන පළවෙනි දේ තමයි මේ රටේ ජනතාව මොවුන්ට ලබා දෙන්න ඕන සම්පූර්ණ බලය ලබා දීලා තියෙනවා. ඒක විශාල බලයක්. ඒක මම හිතනවා 2010 හා සමාන 144ක් ලැබුණු නවතවතාවක්. ඒ වගේම මේ රටේ දැන් වෙනකොට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි රට අත්වලා තියෙන අර්බුදයට කොහොමද මේ 3-2 ආණ්ඩුව මුහුණ දෙන්නේ කියන එක. ඒ වගේම ජනතාව ලබා දීලා තියෙන ජනවරමට ඔවුන් කොහොමද හැසිරෙන්නේ කියන එක. ඒ නිසා අපි මේ අවස්ථාවේදී මුලින්ම බලාපොරොත්තු වෙන්නේ මේ පාර්ලිමේන්තුව තුළ අලුතෙන් එළඹෙන පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන ආකාරය පිළිබඳව විපක්ෂයක් ලෙස රටට වෙන්න ඕන හොඳ දෙයට සහයෝගය දෙන්නත් ඒ වගේම වැරදි දේ වෙනුවෙන් දිගින් දිගටම සටන් කරන්න තමයි විපක්ෂයක් හැට බලාපොරොත්තු වෙන්නේ කියන එක මුලින්ම කියන්න කැමතියි. විශේෂයෙන්ම රටේ තියෙන වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවට හිත ගන්නට ආණ්ඩුවෙන් අපි ඉල්ලීමක් කරනවා ජනතාවට හිත ගන්න ඔවුන් වෙච්ච පොරොන්දු ටික වහාම ඉටු කරන්න කියලා. මොකද අපි දන්නවා 65 පරිප්පු 107 කියලා පටන් ගත්ත ආණ්ඩුව දැන්වත් 3-2 බලයක් තියෙන නිසා ජනතාවගේ පැත්තෙන් හිටගෙන අපි ඔවුන්ට ආරාධනා කරනවා ඒ පුරොන්දු ඉටු කරන්න වහාම කටයුතු කරන්න කියලා. මංගල්‍ය තියෙනවා වගේ පාටි තියෙනවා වගේ ඒ සියලු දේ කරන අතරේදීම ජනතාවට ඒ ඔටුන්න පලන් දන්න මුලින්ම ඒ ලීසිං වාරික සහන දෙනවා කියපු සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තවලට දෙනවා කියපු දේවල් දෙන්න කටයුතු කරන්න. අපි විපක්ෂයක් ඇවිල්ලා තියෙන්නේ අපිට ජනතාවගේ වෙනුවෙන් හඬ නගන්න අපිට තනි විපක්ෂයක් ලබා දීම සම්බන්ධයෙන් අපි ජනතාවට ඒ සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා මේ ඡන්දෙදී අපිට ඉගෙන ගන්න ඕන පාඩම් කීපයක් තියෙනවා. මේ ඡන්දය තුළ අපි ආණ්ඩුවක් ඇරියට ආණ්ඩුවට අභියෝග කරේ විශාල ප්‍රශ්න අර්බුද රාශියක් මැද ඉඳගෙන. ඒ අර්බුදවලින් මූලිකම අර්බුදය තමයි ඔබතුමාලා දන්නවා කොරෝනා අර්බුදයක් මැද ඡන්දයක් ආවා. අපි කිව්වා ආණ්ඩුවට අපි සහයෝගය දෙන්න මිනිසුන්ට උස්ම ගන්න ඉඩ දෙන්න කියලා. නමුත් විශාල මැතිවරණ ජයග්‍රහණයක් ඔවුන් ලබලා තියෙනවා. ඉතින් එහෙමනම් අපි විශ්වාස කරන්නේ ජනතාවගේ විශ්වාසය එතන තියෙනවා නම් ජනතාවට දුන්න පොරොන්දු ටික ඉටු කිරීම තමයි ආණ්ඩුවේ තියෙන පළවෙනිම යුතුකම වෙන්නේ මං හිතනවා සියලු දේට වඩා. ඉතින් කැබිනට්ටුව ආවට පස්සේ මේ රට තුළ සම්පූර්ණ ආණ්ඩුව ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් තමන්ගේ තනි ආණ්ඩුවක් 3-2 පාර්ලිමේන්තු බලයක් සියලු දේ ඔවුන්ට තියෙනවා කියන එක විශ්වාසයෙන් රටට පේන්න තියෙනවා. ඒ නිසා අද ඉඳන් ආයෙත් අරක නැහැ මේක නැහැ අතන නැහැ මේක මදි වුණා 3-2 නැහැ ඒ නිසා අපිට මේක කරන්න බැරි වුණා කියන කතාව අදින් අවසාන වෙනවා. ඉතින් අපි විශ්වාස කරන්නේ ඔබතුමාලා වහාම මේ රට වෙනුවෙන් කළ යුතු කාරණා කරුණු කාරණා ටික කරන්න. අපි විපක්ෂයක් ඇයිද අපේ ශක්තියේ පාර්ලිමේන්තුවේ මොකද අමතක කරන්න එපා. මට මේක කියන්න අයිතියක් තියෙනවා 2010 මම පළවෙනි පාර්ලිමේන්තුවේ යනකොට අපි 144ක බහුතර තම ශක්තිමත් ආණ්ඩුවක් එක්ක හැප්පිලා තමයි 2014 වෙනකොට ඒ ආණ්ඩුව ගෙදර ඇරියේ. ඒ නිසා මේ ජනතාව හරි බුද්ධිමත් ජනතාව 3-2 තීන්දුව දෙනවා අපේ අතින් වෙච්ච වැරදි නිසා 2015 ආණ්ඩුවේ ඒ වැරදි නිසා. මොකද මෙතන මේ ආණ්ඩුව තුල අවවාද අනුශාසනා ගන්න තෝන තරම් මිනිස්සු ඉන්නවා. මොකද හිටපු ජනාධිපතිවරු දෙන්නෙක් ඉන්නවා. එතන හිටපු ජනාධිපතිවරු දෙන්නයි දැන් ඉන්න ජනාධිපතිලා 3ක් ඉන්න ආණ්ඩුවක්. ඒ නිසා දැන් මේගොල්ලන්ට අත්දැකීම් වලින් ඇති වෙන්න අත්දැකීම් තියෙනවා. බලය ඇතින් ඇති වෙන්න තියෙනවා. ඡන්දවලින් ඇති වෙන්න තියෙනවා. දැන් ආයෙත් කාටවත් ඇඟිල්ල දික් කරන්න හිතන්නවත් එපා කියන පළවෙනි අනාවැකිය අපි කියනවා. ඒ වගේම අපි පොඩි අනාවැකියක් කියනවා. ඒක ඔබතුමාලා බලන්න පුළුවන් බදාදායින් පස්සේ කැබිනට් එකට පත් වෙන්නේ 26 නම් 26න් ඊට පස්සේ ආයතන ටික ගැසට් වුණාට පස්සේ බලන්න පුළුවන් එක පවුලක් ඇතුළට කොච්චර ආයතන නැෙයිද ඒක 150ට වඩා වැඩි වෙන්නේ නැති වෙයිද කියන එක පිළිබඳව අපි අදාළ අනාවැකියක් කියනවා. ඒ වගේම පාර්ලිමේන්තුව තුලත් පොඩි අනාවැකියක් කියනවා. පළවෙනියටම කරන්නේ ව්‍යවස්ථාවල් වෙනස් කිරීම. ඒකෙන් කාව පාර්ලිමේන්තුවට ගේන්නද ඒ පාර කපන්නේ කියන එකේ අනාවැකිය අපි අද කියනවා.
නිසා බලන්න පුළුවන් ජනතාවට මේකට අපි වැරදි කියන්නේ නැහැ ජනතාව දීලා තියෙන සම්පූර්ණ විජයග්‍රහණයක් විජයග්‍රහණය බලන්න පුළුවන් කොයි පැත්තකට කරවගෙනීද කියලා හැබැයි ජන ඡන්දේ දීපු ජනතාවටත් නොදීපු ජනතාවත් වෙනුවෙන් විපක්ෂක කාර්යභාරය දිවි හිමියෙන් කැප කරලා කරන්නට සහිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළුතුමාගේ කණ්ඩායම අනිවාර්යෙන් සූදානම්මින් සිටනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ මූලික වශයෙන් නැවත නැවතත් කියන්නට වෙන්නේ සාකා සමිතියක් හදපු නැති අපි කාර්යාලයක් අටවගත්තා අපි ඒ වගේම බොහොම දුක්බර මඩගැහිම් මාධ්‍යවල මුහුණ දීපු අපි ප්‍රායෝගික ප්‍රශ්න රාශියකට මුහුණ දීපු අපි මම හිතනවා ලබු ජයග්‍රහණය පිළිබඳව සතුටක් තියෙනවා හැබැයි මීට වඩා යමක් කරගන්න තිබ්බයි කියලා විශ්වාස කරනවා අපේ කාලය සහ මේ සම්බන්ධයෙන් අපේ වැඩපිළිවෙල හරියට හදාගෙන තිබුණා නම් නමුත් මම හිතනවා ජනතාව තාම අමුතු විදිහ උත්තර කීපයක් මේ ඡන්දේ දීලා තියෙනවා අපි දැක්කා උපරිම ජාතිවාදී කතා කරපු සමහර අපේක්ෂක ගම්පාදිස්ත්‍රිකයේ අන්තිමය වෙලා තියෙනවා උපරිම ජාතිවාදී කතා කරපු නැගිනේර පළාතේ කෙනෙක්ව අයින් කරලා තියෙනවා ඒ වගේම සමහර වියත්මගේ අශ්ව බූරුව ගැන කතා කරපු කට්ටිය අන්තිමය කරලා තිනවා ඉතින් ඒ වගේම සමහර ඔය මිරිස්කුඩු ප්‍රශ්න වලට එහෙම ආපු කට්ටිය ගිය පාර ඡන්දේ දෙවෙනි ආපු කට්ටිය අටවෙනියට පත් කරලා තිනවා ඒ නිසා මිනිසු බුද්ධිමත්ව ඡන්දේ පාවිච්චි කරලා තිනවා මම හිතනවා විපක්ෂයක් හැටියට අපිට ලැබුණු ප්‍රතිඵලය තමයි විශේෂයෙන්ම අපිට තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි ගිය පාර ආණ්ඩුවේ අපිට මොකක්ද වුනේ කියන එක කාගේ අඩුපාඩු නිසා දුන්නේ අපිට මොකද්ද වුණා මඩේ අපි අලුත් කණ්ඩායමක් නිසා අපිට අලුත් ගමනකට ආරම්භයක් අරන් දීලා තිනවා මම හිතනවා ඒක මහා විශාල ජයග්‍රහණයක් මොකද 54ද 44ද 60ද 70ද කියලා වෙනස වෙන්නේ නැහැ නමුත් අපිට තනි විපක්ෂයක් ලබා දීම මම හිතනවා අපිට විශාල ජයග්‍රහණයක් අපි හිතනවා ඒක තමයි අපිට අත්‍යවශ්‍යම උනේ මොකද අපි අර කතාවට තියෙනවා ලෙඩා මරුණත් බඩ සුද්ධයි කිය. ඒ නිසා අපි ඇත්තටම විශ්වාස කරනවා මේකේ දැන් අපිට ඉස්සරහට යන්න ගමනකට පාරක් හදලා තියෙනවා. ඒ නිසා අපිට ඒ වගේම ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවා. විශාල බලයක් දුන්නම් මිනිස්සු. විශාල බලයක් දුන්නම් විශාල බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ බලාපොරොත්තු මිනිස්සු නිකන් නෙමෙයි ඡන්දේ දෙන්නේ. කොරෝනා නැහැ වාල උස්ම ගන්න ඉඩ නැති කාලේ ඡන්දේ දුන්නේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ඒ වෙච්ච වැරදි ඒගොල්ලන්ගෙන් හදාගන්න කියලා. අපේ වෙච්ච වැරදි හදාගන්න තමයි අපි විපක්ෂයට අරලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා මේක රටට හොඳ පණිවිඩයක් වෙයි අපි විශ්වාස කරනවා අපේ කාර්යභාරය ආයෙත් වැරදිච්ච තැන ඉඳන් ආරම්භ කළා ඒ අපි එදා 2010 ආරම්භ කළා අපි අන්තිමට 42කට පාර්ලිමේන්තුවේ වැටුණා මේ 42කින් තමයි අපි 2014 ආයෙත් පළාත් සභාවට ගිහිල්ලා අයින් වෙලා පළාත් සභාව පෙරලාගෙන ඊට පස්සේ ජනාධිපතිවරයෙක් වෙලා ජනාධිපතිවරයෙක්ලා දින 100ක ආණ්ඩුවක් හදාගෙන සුළුතර ආණ්ඩුවකින් අපි ගේමක් ගහවුවා ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා ප්‍රශ්නයක් නැහැ අපිට හොඳ අර රියැලිටි චෙක් එකක් එහෙම නැත්නම් අපිට පොඩි ටොක්කක් ඇන්ලා තියෙනවා මේක හොඳට තේරුම් ගනින් අපෙන් කොයින්ද වැරදුනේ කියන එක ඒ වැරදි කරවපු අපේ කණ්ඩායමින් වැරදි කරපු භාගයක් ඉන්නේ දැන් ඒ මේ ආණ්ඩුව තුළමයි ඉතුරු භාගය සම්පූර්ණ gedara ඇරලා තියෙනවා ඉතින් අපි තමයි ඉතුරු වෙච්ච හරි සෙට් එක තමයි බේරිලා ඉන්නවා ඉතින් ඒ සෙට් එකට ආයෙත් ගමනක් යන්න මේ ජනතාව පාර හපලා තියෙනවා ඒ නිසා මම හිතනවා මේක මැතිවරණයේ බුද්ධිමත් විදිහට ඡන්දේ දීලා තියෙනවා කියන එක ගැනත් විශ්වාස කරන්න පුළුවන් සමහර දැන් වල පොඩි කලකිරීමක් වෙන්න පුළුවන් අපි 23යිද කියන එක නමුත් මම හිතනවා අපේ අභියෝගය තියෙන්නේ දැන් අපේ ආරම්භයේ ගමන තියෙන්නේ දැන් අපි එදා 2010 තොය ගානටම වැටලා තිබ්බා අපි ඉදිරියට නැගිටලා ආවෙත් එදා එක ක්‍රමයකට හැබැයි ඒකෙදි අපිට නායකත්වය දීපු කණ්ඩායම ඊට පස්සේ බලේ ආවට පස්සේ හැසිරිච්ච විදිය තුළ අපිට විශාල පරාජයක් අත් වෙලා තියෙනවා ඒගොල්ලන්ට ඊට වඩා දැවැන්ත බලාපොරොත්තු නොවිච්ච හීනකින්වත් නොදකපු මම හිතනවා මේ 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 ප්‍රතිඵලයක් ලැබිලා තියෙන නිසා අපි විශ්වාස කරනවා දැන් රටට තියෙන අභියෝගය තියෙන්නේ ගත්ත දීපු පොරොන්දු ඉටු කිරීමේ අභියෝගය තමයි තියෙන්නේ ඒ නිසා මම හිතනවා අද අවංකව රට මේ 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 ප්‍රතිපත්ති වෙනුවෙන් කටයුතු කරව මාධ්‍ය ඒ සියලු දෙනාගෙත් මම ඉල්ලීමක් කරනවා අද ඉඳන් ඒ ජනවරම ලබා දීපු ආණ්ඩුවට අපි දෙනවා කිව්ව පොරොන්දු ලබා දෙන්න සටන් කිරීමේ සටනට එකතු වෙන්න කියලා සියලු මාධ්‍යවේදීන්ට වගේම මේ රටේ ප්‍රගතිශීලී ජනතාවට සියලු කණ්ඩායම් වලට ආණ්ඩුව ඇතුලේ වුණත් ප්‍රගතිශීලීව කෙලින් කතා කරන්න පුළුවන් කණ්ඩායමට ආණ්ඩුවට අපි ඉඳන් අදිනම් අදිටම් කරමු මේ දීපු ජනවරම ජනතාවට සලකන්න කටයුතු කරන්න. ඒ නිසා අපි නැවතතාව කවදාාරණය කරනවා කිසිම විදකින් ආණ්ඩුව ගේන හොඳ දේවල් කඩා කප්පල් කරන අර නිකන් අර දෙකේ පන්තියේ විපක්ෂයක් ඉදිරිය හැසිරෙන්නේ නැහැ. නමුත් හරි දෙයට කෙලින් හිට ගන්නත් වැරදි දෙයට වැරදි කියලා ඒක වෙනුවෙන් ඕනෙම කටයුත්තක් කරන්නත් මේ විපක්ෂයේ සූදානම්යකට දක්ෂ තරුණ කණ්ඩායම කලුත්ෙන් පත් වෙලා ඉන්නවා විශ්වාස කරන අද දවසේද අපි කණ්ඩායම මුණ ගැහෙනවා ඒ වගේම අපේ අතින් ගිලීච්ච මන්ත්‍රීවරු 27 දෙනෙක් ඉන්නවා ගිය පාර පාර්ලිමේන්තුවේ ඒ කණ්ඩායම අපි
හෙට දවසේදී මුණ ගැහෙනවා ඒ වගේම අපේක්ෂකයෝ සියලු දෙනා අපේ ඡන්ද අපේක්ෂකයෝ මුණ ගැහෙනවා සාපි පක්ෂේ සංවිධාන කටයුතු මේ සතියේ තුල ඉඳන්ම පටන් ගන්නට බලාපොරොත්තු වෙනවා අපි ගමින් ගම ගිහිල්ලා අපේ පක්ෂය නැවත තවක් නගා සිටුවෙමින් අපි බලවේගයක් කැරේට ඉන්නේ අපි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්නය ගැන ඔබතුමාලා අහයි ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරමින් පවතිනවා අපි මම හිතනවා එක්සත් ජාතික පක්ෂය කියන්නේ අපේ 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 උරුමය අපි හැමදාම කෝ අපි හොඳ UMP කාරෝ අපි තාම UMP දාලා ගිහිල්ලා නැහැ නමුත් අපිට මේ විකල්පය ගන්නම වෙච්ච හේතුවක් තියෙනවා ඒක තමයි මේ අයිති අසාධාරණ සමගිධන බලවේගයේ කියන එකට අවසර දීලා ඊට පස්සේ ඒක කකුලෙන් ඇදීම තුළ අපිට ප්‍රශ්නයක් තිබුණා අපි එදා හැමදාම කිව්වේ අපි දෙපැත්තක් ප්‍රශ්නයට මුහුණ දුන්න එක පැත්තකින් ඒකාධිපති නායකයෙක් එක්ක අනිත් එක ඒකාධිපති රාජ්‍යයක් එක්ක ඉතින් අද ඒකාධිපති රාජ්‍යයට මිනිස්සු බලය දීලා තියෙනවා හැබැයි ඒකාධිපති තනි පක්ෂේ පාලකයාට රටේ මිනිස්සු ඒ අවස්ථාව දීලා නැහැ ඒ නිසා අද අපිට තියෙන්නේ කොහොම හරි මුළු එක්සත් ජාතික පක්ෂයටම 249 දායි එහි සමගි ජන බලවේගයේ ප්‍රධාන නායකයාට ඒ වගේම විපක්ෂ නායක හැටියට අපි ඉදිරිපත් කර දැන් ඉදිරිපත් වෙන අපේ සජිත් ප්‍රේමදාස මහත්තයාට 305000 තනියම නා මුළු ලංකාවම 249000 UNP-ට ඡන්ද සජිත් ප්‍රේමදාස මහත්තයාට තනියෙන් 305000ක් ඡන්ද ඒ නිසා මම හිතනවා එතනින් හැර ජනතාවට තව කතා කරන්න දෙයක් නැහැ ජනතාව මම හිතනවා මේ මැතිවරණය කරලා තියෙන්නේ හොඳ විපක්ෂ නායකයෙක්ට අවසර හදලා දීලා පාරක් හදලා දෙනවා ආණ්ඩුවට 3-2 බලයක් දීලා දෙනවා ඒ නිසා මයිදන අනාගතය හදන්න රට හදන්න ජනතාව හොඳට තීන්දුව කරලා තියෙනවා ඉතින් ඒකේදී අඩු වැඩියේ වශයෙන් අපිට දැන් පුළුවන් මෙහෙම වෙන්න තිබෙන්නේ නැහැ ආරම්භ වෙන්න තිබෙන්නේ නැහැ කියලා හැබැයි ඉතිහාසයේ 144ක් ගත්ත ආණ්ඩුව 2010 මේ මෑත ඉතිහාසයේ වැඩි කාලයකට ඉස්සෙල්ලා නෙමෙයි 2014දී පෙරළුවා ඉතින් ඒ නිසා ආණ්ඩුවට අභියෝගය දැන් වැඩි ජනතාව බුද්ධිමත් තරුණ පරපුර බොහොම දේශපාලන ගැන අවධානයෙන් ඉන්නේ වැරදක් කරොත් එimhe කාටවත් එimhe සමාව දෙන්නේ නැහැ මගින්ලි මකරණ කැමති අපේ මාධ්‍ය ආයතන සියලු දෙනාට දැන්වත් සාධාරණ මාධ්‍යකරණයකට අපි යොමුමු පෞද්ගලික ප්‍රශ්න අරගෙන ඒ පක්ෂවල ඉන්න අපේක්ෂකයොත් එක්ක හැප්පෙනව වෙනුවට රට වෙනුවෙන් තමන්ගේ කාර්යභාරය සඳහා හරි දෙයට හරි විදියටත් වැරදි දෙයට වැරදි විදියටත් රටක මාධ්‍යකර විශාල වගකීමක් තියෙනවා රට ඇත්ත කියන්නේ ඒ සම්බන්ධයෙන් එකතු වෙන්න අපි අලුත් ගමනක් ආරම්භ කරමු සියලු ප්‍රශ්න අමතක කරමු අපි රටට සුබ ප්‍රාර්ථනා කරමු හොඳ ජයග්‍රහණයක් ලැබලා තියෙනවා. ඒ ජයග්‍රහණයෙන් රට වැඩ කරන්න අපේ යුතුකම වෙන්නේ, මාධ්‍ය යුතුකම වෙන්නේ, විපක්ෂ යුතුකම වෙන්නේ, දරදී පෙන්නලා දීලා ඒව සම්බන්ධයෙන් සටන් කරන එක. ඒ නිසා අපි එතනින් ආරම්භ කරමු කියන ඉල්ලීම තමයි කරන්න තියෙන්නේ. නැවත තවක් අගාමැතිතුමාටත් ඒ වගේම ජනාධිපතිතුමාටත් සුබ ප්‍රාර්ථනා කරනවා. තවමත්ම ශක්තිමත් ජයග්‍රහණයක් ලැබලා තියෙනවා. ඒ වගේම විපක්ෂ නායකතුමාට මම විශ්වාස කරනවා. දේශපාලනේ ලබන්න ඕන හොඳම පන්නරය 3-2 බලයක් තියෙන ආණ්ඩුවක් එක්ක හැප්පෙන්න පාර හැදීම විපක්ෂ නායකතුමාටත් අපිටත් ලබන්න පුළුවන් ජීවිතයේ හොඳම පන්නර මේ වෙලාවේ ලෝකේ විශාල අභියෝගයන් වලට මුහුණ දෙන වෙලාවක් ලංකාවට තනියෙන් හිට ගන්න ඕන වෙලාවක් ලෝකෙ මිනිස්සු එන්නේ අපිව බේරගන්න ඒ නිසා මේ වෙලාවේ මතක තියා ගන්න ඕනේ රටක් හැටියට අපි විපක්ෂයේ හිටියත් ආණ්ඩුව කරන හොඳ දේවල් වලට අපි සහයෝගය දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා හැබැයි ඒ වගේ මේක කියන අතරදීම කියන්න ඕනේ කරන හැම අඩුපාඩුවක්ම පෙන්නලා දෙන්න කිසි විටකත් පැකිලෙන්නේ නැහැ කිසි ඩීල් එකකට එකතු වෙන්නේ නැහැ අපේ අතරේ ඩීල් දේශපාලන ඇතුළ නැහැ ඒ නිසා අපි ශක්තිමත් සතුරු වෙනවා හොඳ විපක්ෂයකට කටයුතු කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඒකට නොයෙකුත් පාර්ශ්ව යොමු වෙමින් පවතිනවා නමුත් අපි තවම ලිඛිතවත් එහෙම නැත්නම් ඔෆිෂියලි කිසි සාකච්ඡාවක් කළා නැහැ මම හිතනවා සාකච්ඡාවක් කරන්න ඕනේද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා මෙච්චර ප්‍රතිපලයක් ආවට පස්සේ සමගි ජන බලවේගී ඉන්නේ ඔක්කොම UNP අපේක්ෂකයෝ. ඒ වගේම UNP 249000 ඡන්දෙ දීපු කට්ටියත් අපේ පාක්ෂිකයෝ. ඒ වගේම තව ඡන්දෙට නොගියපු මම විශ්වාස කරනවා අඩුම ගානේ 8-9 ලක්ෂයක් මෙතන වෙනම හිර වෙලා එමු නැත්නම් ලක්ෂ 10කට කිට් වෙන පිරිසක් ඡන්දෙට නොගියන් හිටපු පිරිසක් ඉන්නවා. ඒ නිසා මම විශ්වාස කරනවා දැන් ඇති මේ ප්‍රශ්නෙට අපි පක්ෂය ඇතුලේ අරගල කරලා බැරිම තැන කරපු අසාධාරණ විරුද්ධව අපි එළියට බහැලා ජනමතය පෙන්නු ජනමතය කොතනද තියෙන්නේ කියලා ජනතාව එක්සත් ජාතික පක්ෂය කියන ඒ නායකයා සහ ඒ පක්ෂයට පණිවිඩයක් දුන්නේ මේක ඇති කියන එක. ඉතින් ඒක තවම තේරුම් ගන්න බැරි නම් ඒ සම්බන්ධයෙන් දරුණු ප්‍රශ්නයක් තියෙනවා. මේක 100%ට වැටෙන පක්ෂයක් විය යුතු නැහැ. ලංකාවේ තියෙන පැරණිම පක්ෂය 1947 මහාමාන්‍ය DS සේනානායක ඩඩ්ලි සේනානායක සර් ජෝන් කොතලෝ ජයජයවර්ධන රණසිංහ ප්‍රේමදාස DB විජේතුංග කියන නායකයන්ගෙන් ලද පක්ෂයකට මෙවැනි දෙයක් අත් වෙන්න ඕනේ මෙවැනි ඡේදනීය දෙයක් අත් වෙන්න ඕනේ අපි කාලකන්ණි වින්දනයක් ලබන්නේ නැහැ UNP වැට්ටුවා කියලා.
අපි UNP වට්ටන්න උමනාවක් තිබුණේ අපි අපේ ගමන ගියා මිසක අපිට UNP වට්ටන්න UNP ට පහර ගන්න නෙමෙයි අපි ඇත්ත කතා කරා ජනතාව එක පිළි අරගෙන දිනන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපි ආදරය කරන හැබැයි ඒගොල්ලන්ට අද පණිවිඩයක් ලබා දීලා තියෙනවා ඒ නිසා මම හිතනවා දේශපාලනේ මිනිසුන්ට ආදරේ නම් ජනතාවාදී වෙනවා නම් එතුමන්ලා මේ වෙලාවේදී අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා ඉතින් අපි විශ්වාස කරනවා තාම අපි පැනලා ගිහිල්ලා උස්සන්න කරන්න ගහන්න කරන්න අතින් ගහලා එලවන්න කරන්න උත්සාහයක් අපිට නැහැ අපි අපි ඒව ගැන අපි කොහොමද මේක බාර ගන්නවා කියන එක හැබැයි ඉතින් දැන් බලාගෙන ඉන්න තියෙන්නේ මෙතුමන්ලා මොකද්ද කරන්න කියන එක ඉතින් ඊට පස්සේ පළාත් සභාවෙන් දැකින්න උතුම් අනලා හිතනවා නම් එහෙම 2% පියාගෙන පළාත් සභාවට අපේක්ෂකයෝ දාන්න එක විහිළුවක් වෙයි දැන්වත් ඉතින් අවස්ථාව තියෙනවා එකතු වෙන්න හයිලා සයිත් ප්‍රේමදාස මෙතුමා කාටවත් අසාධාරණයක් කරන එකක් නැහැ ජාතික පක්ෂ ඉන්න කාගෙන්වත් එතුමා පලිගන්න සූදානමක් නැහැ නිසා පැහැදිලිව විශ්වාසයෙන් කියන්න පුළුවන් එතුමා බොහොම සුභවාදී වෙ ඉන්නවා බලාපොරොත්තු වෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු එතුමාගේ කණ්ඩායම සුභවාදීව දැන්වත් ජනතාව දින්න තීන්දුවක් පිළිගනී කියන එක මොකද අපි කෘත්‍ය අධිකාරී මණ්ඩලවල පාර්ලිමේන්තු කණ්ඩායම් වල මොන අත්සන් කළ දුන්නත් පිළිගත්තේ නැති නිසා තමයි අන්තිමට මහජනයා ඉස්සරහට ගියේ මොකද මහජනයා නැත්තන පක්ෂයක් නැහැ නිසා අපි ඒක පෙන්නනවා ඉතින් 2% UNP වටෙන්න ඕනද කියන එක ඔබතුමාලම හිතලා බලන්න මම හිතනවා මෙතන කවුරුත් යම් තමන්ගේ යම් කිසි ජීවිතයක දවසකදී තමන්ගේ පවුලේ කෙනෙක් හරි අලියට ඡන්දයක් ගහපු කෙනෙක් ඉඳලා දිනනවාද ඒ අලියා එච්චර අමතක වීම තරම් හොඳ දෙයක් නෙමෙයි. ඒ කියන්නේ එක්සත් ජාතිපක්ෂයේ නායකත්වය අපි කෙසේ වෙතත් අපි බලවේගින් තමයි ඉස්සරහට කටයුතු කරන්නේ. නමුත් එක්සත් ජාතික පක්ෂය කියන එක ඒකේ කණ්ඩායමක් වෙයි. මොකද රටකට ඉස්සරහට යන්න ඕන නම් අපි සමස්ත ප්‍රගතිශීලී ජනතාව සියලු දෙනා එකතු කරන බලවේගයක් හදන්න ඕනේ. අපි බලවේගය ආරම්භ කරා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ශාස්ත්‍රා සමිතියක්, තරුණ සංවිධානයක්, වතුකර සමිතියක් කිසි විදිහක් නොකර තාමත්ම කෙටි කාලයක මාර්තු මාසේ පක්ෂයක් හොයාගෙන ඒ පක්ෂය හදාගෙන මෙච්චර ඉක්මනට ඊට පස්සේ කොරෝනා ප්‍රශ්නෙට ගිහිල්ලා මාස 3ක් ලොක්ඩවුන් එකකට ගිහිල්ලා එක මිනිහෙක් හම් වෙන්න අවස්ථාවක් නැතුව Zoom call වලින් meeting තියාගෙන එහෙම කරලා ඉතින් මෙහෙම ගොඩ දාගත්ත එක ගැන සතුටක් තියෙනවා. හැබැයි අපි කාලකන්නේ වින්දනයක් ලබන්නේ නැහැ, සතුටක් ලබන්නේ නැහැ UNP ට වෙච්ච දේ ගැන. මොකද ඒක අපේ මගේ නම් ඒක පක්ෂය පෞද්ගලිකව. ඉතින් මම ඒකට තාම ආදරය කරනවා. ඒ වගේම මට විශ්වාසයි අපේ ඉන්න සියලු දෙනා මේ පක්ෂයට හරියට ආදරය කරනවා. හැබැයි අපි විශ්වාස කරනවා මේ මේ දේෙන්වත් යම්ක් ඉගෙනගෙන අපිට එකතු වෙන්න තැනකට අපි ආරාධනා කරන එක්සත් ජාතික පක්ෂයට මේක තමයි අපේ අවස්ථාව අපි එකතු වෙමු කියන එක. ඒත් දැඩි තීන්දුවල තමන්ගේ එක එක හෙන්චයියෝ පත් කරගන්න එක එක හෙන්චයියොන්ට නායකත්ව දෙන්න හදනවා නම් අපිට ඉතින් වෙන විකල්පයක් නැති වෙයි. ඉතින් ජනතාව ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයට මොන විදිහට සලකයිද කියන විදිහට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මූලික වශයෙන් කියනවනේ අපි සතුටු වෙනවා මේ ප්‍රතිපලයේ සයිත් ප්‍රේමදාස මැතිතුමාට තාම කෙටි කාලයකදී මේ පක්ෂයත් ඒ වගේම මේක මෙහෙවීමත් පටන් ගන්න හැකියාව ලැබීම ගැන ඒ වගේම මේ බලවේගය අපි ඉදිරියේදී ලංකාවේ දැමැන්තම ජනතාවගේ බලවේගයට යොමු කිරීමේ පළවෙනි ආරම්භය තිබ්බා. පාර්ලිමේන්තුවේ 54ක් එක්ක අපි පළවෙනිට ආරම්භ කරනවා. අපි විශ්වාස කරනවා ඉස්සරහට අපිට ලොකු ගේමක් දෙන්න සරණක් දෙන්න පුළුවන් හැකියාව ඒ දක්ෂකම ඒ සහ ඒ කැපකිරීම කරන්න හැකියාව තියෙන කියලා. ඔබ පාර්ලිමේන්තුවේ ඉන්නවද? තාම ෂුවර් නෑ. මම විශ්වාස කරනවා මට ෂුවර් නැතිකම නෑ. නමුත් මට පස්සයක් තියෙන්නේ මම දේශපාලනය තුළ ගත්තේ අභියෝගයක්. නැවතතාවක් කියන්නේ ඡන්දි ඉල්ලන්නේ නැති එකත් අභියෝගයක්. මොකද ඔය වගේ ප්‍රශ්න අහනවා සමහර කට්ටිය. හරි. ඒතර මඩ ගහන්න ලේසි ඇයි උඹ බයට දිල්ලුවේ නැත්තේ කියලා මම දේශපාලනේ හැමදාම අභියෝග බාරගන්න මිනිහ. මම මගේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදුරේ තියෙන එක අතහැරලා ගිහිල්ලා සසෙන්ද්‍ර රාජපක්ෂගේ ඉල්ලලා ආණ්ඩුව පෙරලපු මිනිහ. මට තව අභියෝගයක් ගන්න උවමනාවක් තිබුණා. ඒ අභියෝගය තමයි ගම්පහ දිස්ත්‍රික්කෙ රෙන්න. ඒ ගම්පහ දිස්ත්‍රික්කෙට මේ අභියෝගෙදි මම කැමති වුණේ නැහැ බදුල්ල දිස්ත්‍රික්කෙන් ඡන්දය අරගෙන ඒ ඡන්දය අරගත්ත මිනිස්සයා ගම්පහට මාරු වෙනවා කියන වචනේ ආන. මට තියෙන ප්‍රශ්නේ මගේ මිනිසුත් එක්ක මාධ්‍ය වේදිකාවත් වෙන කත්තකට නෙමෙයි මාව හදපු මාව නිර්මාණය කරපු බදුල්ල ජනතාවට. මම බදුල්ල ජනතාව කවදාවත් දාලා යන්නේ නැහැ. නමුත් ගම්පහ දිස්ත්‍රික්කයේ ඔබ දකිනවා අපිට 13යි ඊගලන්ට 4යි. මම අද ඔබතුමාලට කියනවා මම මේ අභියෝගය අද ඉඳන් බාර ගන්නවා. මං ඒ අභියෝගේ බාර අරගෙන ඉදිරි අවුරුදු පහේදී මට මම බදුල්ලෙන් ඡන්දයක් අරන් පැන්නේ නැහැ. එතකොට මම ඒකයි ජාතික ලැයිස්තුවට මගේ නම යොමු කරගත්තේ. ඒ වගේම මේ දින බොහොම කෙටි කාලයකදී පුළුවන් විදියට දුරකථනය මාකට් කරලා අඩු ගානේ මේම සිග්නල් එකක් දාලා එම්මෙන් ගේම් ගහලා ඒකේ සම්පූර්ණ පිටිපස්සේ ඇතුළේ හිටියේ අපි ওই රැස්වීම ටික සංවිධානය කිරීමේදී. ඉතින් මං විශ්වාස කරනවා මට දීපු අභියෝග වලින් මං සතුට වෙනවා. මෙහෙම හරි ගේමක් ගහන්න ලැබුණ ගැන මොකද ඔබතුමාලා දන්නවා අද කටකතා යනවා මේ ආණ්ඩුවට සම්පූර්ණ මැතිවරණයේ වියදම් කරන මුදල් ආවපු රටවල් ගැනත් එනවා. ඉතින් අපි ඔය ඉස්සරහට පාර්ලිමේන්තුවේ ඔය ගැන කතා කරන් නිර්භීත වේදිතරව කතා කරන්න අපි සූදානම් වෙනවා. ශානි මොකද සර් නෙමෙයි ශානි
අපේ පොලිසියේ ශානිය බෙසේක ශානිය බෙසේක මෙතුමාලා වගේ කණ්ඩායම් වලට තියෙන දේශපාලන වශයෙන් එන පරිගැණීම් වලට මේ වගේ විශාල ගේමක් ගහන්න අපිට අභියෝගයක් තියෙනවා. ඉතින් අපිට මේ වලදී හිරිය ඇරෙන්න පුළුවන්. අපි නොයෙකුත් දේවල් වලට ඇතුල් වෙලා දාන්න පුළුවන් ඒව වෙන්න පුළුවන්. ඉතින් මේ රට එක පවුලකට බාර දීමේ ලොකු භයානකත්වයක් තියෙනවා. අපි විශ්වාස කරනවා එහෙම නොවේයි. ඒගොල්ලන් එදා කරපු වැරදි නොකර රට ගැන හිතලා රටේ පැත්තෙන් හිතලා ඒගොල්ලන්ටත් වැරදිච්ච දේවල් නිසා තමයි ඒගොල්ලන් පරාජය වෙන්නේ. ඒගොල්ලන් අලුත් ගමනක් යයි කියලා අපි දන්නවා අපිට වැරදිච්ච දේවල් කොයිද කියලා. අපි සුබවාදී වෙනවා අද දවසේදී පාර්ලිමේන්තුවේ අලුත් පාර්ලිමේන්තුවේ අපි සුබවාදී වෙනවා. අපිත් වෙනස් වෙමු. ඒගොල්ලන් උත් වෙනස් වෙමු. දේශපාලන සංස්කෘතිය වෙනස් කරමු. රට ගැන හිතලා ලෝකෙම ප්‍රශ්නයක් තියෙනකොට අපිට ගොඩ දාන්න රටවල් නැති නිසා අපි අපිම නැගිටින්න වැඩසටහනකට විපක්ෂ වේවා ආණ්ඩුපක්ෂ වේවා අපිට කරන්න පුළුවන් හොඳ දෙයකට එකතු වෙමු කියලා. හැබැයි ඒ කිසිම කියන අතරතුරේදී මේ වෙන අසාධාරණ අකටයුතුකම් ගැන කතා කරන්න පැකිලෙන්න බය වෙන්නේ නැහැ. ඉල්ලීම නැවත සාවක් මාධ්‍ය මහතුරුන්ගෙන් අපි කවුද මේ කතාව කිව්වේ කියන එක නෙමෙයි, ඇත්ත කතා කරා නම් ඒ ඇත්තට අවශ්‍ය කවරේජ් එක අරන් දෙන්න කියන එක. එහෙම තමයි ජනතාව දැනගන්නේ. ඒක තමයි අපි මේ වෙලාවේදී ආණ්ඩුවක් විපක්ෂයේ හැටියට ආණ්ඩු වෙනොත් රටේ මිනිසුන් ගිනොත් ඉල්ලා සිටිනවා. නෑ ගැටලුවක් නෑ එතන. ඒ සම්බන්ධයෙන් නෑ මගේ එක කොම්මන් කිව්ව නෑ ඒක කවුරු මොනා වුණත් මගේ මම ෂේක්. ඒක මට කියන්න දුන්න මම ෂේක් කියලා. නෑ නෑ එතන අපිට තියෙන්නේ ජාතික ලැයිස්තුව මන්ත්‍රී දුර 7යි. අපි බලාපොරොත්තු වෙන්නේ 9ක් නැත්නම් ඉතින් මේක අපි යොදාගත්ත කොන්දේසි තිබුණා. පහක් හෝ හයක් හම්බුනාට පස්සේ තමයි මේ පක්ෂ වලට යන්නේ වගේ තිබුණා ගැටලු. මේ ගැටලු සම්බන්ධයෙන් නිරාකරණය කිරීමෙන් නායකත්වයේ මන්ටමින් දැන් සාමාන්‍යයෙන් ආණ්ඩු බලයක් ලැබුවට පස්සේ එහෙම ගැටලුවක් එන්නේ නැහැ. විපක්ෂයේ ඉන්නකොට ඔය වගේ පුංචි එක ගැටලුවක් දෙකක් එනවා. අපිට ඔහොම හරි අපේ කන අපි දැන් හදාගෙන හරි ඉන්නේ. නමුත් දැන් එක්සත් ජාතික පක්ෂයේ තියෙන එක දී ගන්න බැරුව ඉන්නවනේ. ඒ වගේ ප්‍රශ්න එනවා. දැන් ඒතර ජාතික ජන බල අපේ ජන බල වේගයට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ විපක්ෂයකට ආපුවම ඔය වගේ ප්‍රශ්න සාමාන්‍ය හැබැයි ඒක උළුප්පලා ගහලා ප්‍රශ්නයක් වෙන එකක් නෑ. අපි සාමාන්‍යයෙන් මෙහෙම මතයක ඉන්නවා. අපේ පෞද්ගලික මතය තියෙන්නේ සියලු දෙනාට සාධාරණ වෙන සියලු දෙනාට කටයුතු කරන්න පුළුවන් විදිහට ඒක නිර්මාණය කරන්න. හැබැයි අපි ඒ වගේ මේ වෙලාවේදී තව දවසක් දෙකක් යන ඉස්සෙල් මේ සම්බන්ධයෙන් අවසාන තීන්දුව සහ හේතුව ලබා දීමට සරි ප්‍රේමදාසමත්තුමා මාධ්‍ය ප්‍රකාශයක් මැදින් සිදු කරයි කියලා විශ්වාස කරනවා. හා මන්දක කවුරු එක මන්ත්‍රීවරයකේ සම්බන්ධයෙන් ට්වීට් පණිවිඩයක් දාලා තිබුණා. නමුත් මම විශ්වාස කරනවා ඒ වගේ අර්බුදයෙන් එක සාමාන්‍ය ඒව ගැන කලබල වෙන්න එපා. අපි එහෙම වුණත් පාර්ලිමේන්තුවේ තනි විපක්ෂය වෙන්නේ අපි මම නැවතතාවක් කියනවා 2010 මම අයින් වෙලා යනකොට පාර්ලිමේන්තුව අපිට 42යි. ඒ 42කින් අපි ආණ්ඩුවේ 54ක් හිටියේ නෑ දත් අපිට. හරි. ඒ නිසා අපි මේ වෙලාවේදී අපි සියලු ජාතීන්ට එක හා සමාන සැලකනවා. අපේ සමහරද මම දැක්කා 19 දෙනෙක් මුස්ලිම් සහ දෙමළ මන්ත්‍රීවරු ඉන්නවා. අද අපේ මුළු ප්‍රමාණය 54යි. ඒ වගේම විපක්ෂයකට වුණාම මේකට දාන්න ඕනේ දේශපාලකයෝ. එහෙම තමයි සාමාන්‍ය කියන්නේ දඟලන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, ඒ වගේම ආයෙත් මේ පක්ෂය සංවිධානය කරන්න පුළුවන්. අපි ආණ්ඩු බලයකට ගියාම අපි පත් කරන්නේ ඇත්ත වශයෙන්ම මොකද ආණ්ඩුවක් කරන්න ඕන ප්‍රගතිශීලී ඒ කියන්නේ බුද්ධිමත් ඒ කියන්නේ මේ ඒකට හරියන මොකක්ද ඒකට කියන්නේ ප්‍රොෆෙෂනල් සදාන්. ඉතින් මේ වෙලාවේ දාන්නේ විපක්ෂයට ගියාම ගොඩක් ලා දාන්නේ පක්ෂය සංවිධානය කරන්න පුළුවන් දේශපාලඥයෙක්. ඒක තමයි ඉතිහාසයේ වෙලා තියෙන්නේ. ඒ නිසා සයිපේම දශමත්තුමාට මේ තීන්දුව ගන්න සිදු වෙලා තියෙනවා. මම කියන්නේ නම් කලබල වෙන්න එපා. මට හැබැයි තනතුරු තිබ්බත් එකයි නැත්ත් එකයි මම ගේම ගහනවා කොහොමයි. මම උඹලට කිව්වා මම ගත්ත අභියෝගය මොකද්ද? මට මොකද්ද වුනේ හේතුව? මම මොකද ඉල්ලුවේ නැත්තේ කියන මම අවිවාදයෙන් කියනවා. මම බදුල්ලෙන් ඉල්ලුවා නම් මට ලක්ෂ ගිය පාර ලක්ෂ දෙකක් හම්බුණා. 75,000ක් 80,000ක්වත් හම්බුණා. මගේ ජීවිතයේ ඡන්ද ඉල්ලපු හැම ඡන්දෙකින්ම මම ඡන්ද වැඩි කරගත්තා. 39,000යි 49,000යි 173,000යි 102,000යි 225,000 කියුම් පිටම් බුද්ධි මට 102,000යි. දැන් මෙදා පාරත් 103,000ක් හම්බුලා දෙනවා පෝට්ටුවට. හැබැයි නිමල් ලැබෙතුමා අරන් දෙන්නේ 140,000යි. ඒ නිසා මට ප්‍රසාදයේද කොහොමද නැද්ද කියන එක පිළිබඳව බදුල්ලේ මම දන්නවා. නමුත් මේ වෙලාවේ මට උමනා වුණේ ලොකු අභියෝගයක් බාරගෙන අලුත් පක්ෂයක් නිර්මාණය කිරීමේදී සයිපේම දශමාත්‍ර සහයෝගයක් දෙන්න. ඉතින් මේ අභියෝග වලට මිනිසු කියන මඩ වලට ඉතින් අප්සෙට් වුණොත් එහෙම ඉතින් දේශපාලනය කරන්න බෑ. තමන් දැනගන්නවා තමන් යන්නේ කොයිද. තමන් විතරක් දැනගත්තම තමන් යන ගමන ඇති. අනිත් මිනිස්සු දැනගන්න ඕනේ. කොයි සාකච්ඡාවක් තිබ්බේ? නෑ ඒ නිකන් හම්බුනේ. සාකච්ඡා වෙනවා. සාකච්ඡා නොවෙනවා කිව්වොත් ඒක බොරුවක්. ඊයේ දවසේ මම හිතන්නේ සජිත් ප්‍රේමදාසමත්තුමා ඒ කණ්ඩායම හම්බුණා. අදත් හම්බුණා. පක්ෂ නායක රැස්වීමක් අද දවසේ මම තව ටීම් එක කීප වෙලාවකින් තියෙනවා.
ඇති සම්බන්ධ සාකච්ඡාව ඉදී ඕ සාමාන්‍ය දේවල් පාක්ෂික කාර්ය දෙන්නේ ඒගොල්ලන්ගේ සම්දාන වෙච්ච පක්ෂවලට මොකද වෙන්නේ ඉතින් ඒ සම්බන්ධයෙන් නායකයා ඒගොල්ලන් කොහොමද ඒ කටයුතු කරන්නේ කියන එක තේරුම් ගනි අපි කොහොමද ඉදිරියේදී එළඹෙන්නේ පළාත් සභා මැතිවරණයට අපි කොහොමද සූදානම් වෙනවා සමාජ ජන බලවේගයේ හැටියට ඒකල එක්සත් ජාතික පක්ෂයත් එකතු කර ගැනීම තමයි අපේ තියෙන අරමුණ හැබැයි එක්සත් ජාතික පක්ෂය තාමත් ඉතින් දඩබ්බර පටිපාටිය යනවා නම් දෙයියන්ගෙන් පිටයි अनिवार्य मटन विश्वास नौन स्थावर दक्ष पार्लमेंटे अरबुदे निर्माण एसियल सहकर्चा मे बलवेगे अभी हदनगत रिस्क समार दिन रिस्क अरगे तम समीजन बलवेगे निर्माण की एलंबूने आप विश्वास करना सही प्रेम दस मैं तुम हिट दिन ओन चील दिन हमबून एक अद दिन पत्च मंत्री और हमबून अंतवा खंडम हमबूना पास युम बड़पील खदागनी सील दिन इकतना इधर देशपालने दवंत बलवेगे लंका समीजन बलवेगे निर्माण कर आप विश्वास मे मे अरे वैटे पेरलच्चे पत्तो नम नम तभी मुलिंदम दिन दिन अब अभी गेम गेमी पक्ष अभी आरभ बलवेगे निर्माण किरीम इतर लेसी दास प्रेम दास मेत्म क्यूवागे दास नमसे पनास एके श्रीलंका दास पक्ष पनास देखे आप एस डब्ल्यू आर डी भंडारे लेट आवेलुमा सज्जा पक्ष लेट आवेल एकदम से पनास जैग्रहण कर वगेम पोहटूगत्म नूतन एग्जापल एगोलन दास दास निर्माण करला ඒගොල්ලන් පළාත් පාලන මැතිවරණය ගන්න බෑ මොකද ඒක ඒක ජාතික මැතිවරණයක් නෙමෙයි ජාතික මැතිවරණ මොනදුනේ මේ වෙලාවේදී හැබැයි ඒගොල්ලන් පොහොට්ටු හදපු වෙලාව කොච්චර අපි ඇතුළු කොච්චර hina වුණා ඉතින් ඒ ඒ බලවේග පක්ෂකින් අයින් වෙලා හැදෙන බලවේග වලට අනිවාර්යෙන් ඒ ශක්තිය අනිවාර්යෙන් ලැබෙනවා ඉතිහාසෙත් ලෝකෙත් ලංකාවෙත් මේවට ඕන තරම් නිදසුන් තියෙනවා දැන් ඔබතුමාලා මෙතනින් දාන්න කිව්වේ අලියට ජනතන්දේ පොහොට්ටු වල දෙන හා සමානයි කියලා मम अडूडी वशें ये प्रकाश वोट इन मुकोदा अपे कौर क्यूवना अलियर दीपू चंदे पुहटोड़ दिन एक हेतु अतिपून एक पत्रे पुद्गल समय दी पुहटोड़ दिन के मे मे बेदीम अनिवार्य प्रश्न एक गुड कल की तिब्बन लक्ष दहा पाक्षिको अपे पाक्षिको चंदे दी ने लक्ष दुलाह सारी लक्ष दिखाई हतली सैक खेली सर जाति के पक्ष अपेक्षक होनी सर बैंस आप लोग विश्वास इंकेन मे वेला तत्वन एक्तरगा हेकि आवती प्रतिपाले आप प्रतिपाले तुरी मिनसुट तेरेना मेक नवतर सिद्धुरा बेहकन आप विश्वास बल को विश्वास करे जाति के लिए आप अवश्य निर्माण कर अवश्य पुद्गोल इन्नो मे विला मुहूर्त तीन प्रश्न तमें पारदीच अपेक्षक दाने बेरीवे प्रश्न मुलिंद प्रतिपत्ति प्रतिपत्ति मे तीन ये सह प्रश्न नमूत अत्या दक्ष अतर लीन पुड़ पुड़ी चंद प्रमाण की मिस्वच्च मुदा अपेक्षक देशपालने समय मेथिवर सामान्य कौर थीतलकुदे वाले नमोत्ते वेच्चद अब अभी खंडाएं अभी आदर मे बलवेगे अभी कटित कर मे बलवेट मैं विश्वास अभी शिवदनाला तन तो तानातर के सीता मे बलवेगे निर्माण करना कटित कर शक्ति धन हेम तीरने करगे पलनी प्रतिपत्ति तुलाम दंट मन दंड आंड सद मगे कटे नंगा विने मम अरदीप त्यागंड बेरी व्यक्ति मम्मको हाँचर त्यागंड बेरी व्यक्ति मैत्रीपाल सिरसेन रणिल विक्रम सिंह हाँचुनी फैनल मैत्रीपाल सिरसेन मन लक्ष गा चंद पुल अम्मना मुन लज्जावनी मे मे लोक रूरजन वेला गमे अवृद्ध कुमार
මොන 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 ලැජ්ජද මම නම් ගෞරවන්විත ගෙදරලා හිටපු ජනාධිපති රැට ඉන්න මොන මොකලකටද ආයෙත් මේ ඉල්ලන් එන්නේ ඉතින් ඒකෙන් පෙන්නනවා තමන් තමන් කරපු වැඩේ පිළිබඳ සතුටු නැහැ කියන එකනේ ඉතින් ඒ නිසා තමන්ට ආයෙත් ඒ බලය නැතුවත් ඉන්න බෑ කියන එකනේ හැබැයි බලය අරන් දීපු මිනිස්සුම නැති කරලා ඒ බලය මේ ආයෙත් මේ අඩි 6 පොලොට යනවා කියපු මිනිසුන් දෙක එකට ගිහිල්ලා බුදිය ගන්න පුළුවන් නම් ඉතින් එතනින් යට මේ 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 සන්දාන ගැන හොඳ තක්සේරුවක් තව මාස 6කින් 8කින් ඔබතුමාට තේරෙන්න පටන් ගන්නේ අපිට නම් ප්‍රශ්න තියෙන්නේ ඉතින් අපි මෛත්‍රීපාසී සේන මහත්තයා ගැන විශ්වාස කරලා බලය අරන් දුන්නා කනගාටු වෙන උතුමා ගත්ත තීන්දුව හැබැයි සමහරට එතුමාටත් වැරදි කියන්න බෑ එතුමාට පැන්ලි ක්‍රිසිං වගේ චරිතයක් එක්ක ජීවත් වීමේ අපහසුතාවය තියෙන්නේ ඉතින් ඒ දෙන්නගේ සුසංයෝගයේ ගැළපුන්නේ නැහැ ඒක ඔය හරියට බල්ලා කරලා කරන්න ඕන කසාද හරි ගියේ නැහැ ඒක ඒ වුණා කොහොමද තේරෙන්නේ